දඩකොලයක් එම ඇත්ත කරගන්නකවා. හරි හරි යමුකු බලන් ඇතුළට වතුර රැදෙන් තැම් බලන්. ලස්සන ගයක් නොවලර තියෙන්නේ කෝ මහත්තයා? වැඩට ගිහිල්ලා. එතකොට පුතා ඉස්කෝල ගිහිල්ලා. එච්චර ලොකු පුතෙකුත් ඉන්නවා කියන්නව බෑ. මේ තියෙන්නේ මේ මොකද්ද? බිත්තර. ඒ කියන්නේ බිත්තර මෙච්චර ලොකු නෑ, ඒව චූටි. මෙව්වා මේ කිකිලි බිත්තරනේ. ඒව නෑ නේ? ඇති ඇති කොහෙ හරි ඇති. මේ මට පෙන්නන්නකො වතුර රැඳෙන් තැන්. මං කිව්වේ මේ තියෙන්නේ මෙතන සෑහෙන වතුර රැඳිලා. මේ වතුර ටික හොඳ ටෝම ඇති, ඔයාට නඩුවක් දාන්න. ඒ වුණාට මං ඔයාව එහෙම ලේසියෙන් නඩු හොබවලට පටලවන්නේ නෑ. ඔය මම කිව්වේ ඔය ඉන්නේ මදුරුව. මේ ඔයාගේ ඇඟ ඔච්චරටම රත් වෙලා තියෙන්නේ මදුරුව හපලම වෙන්න ඇති නේ? ඔහොමින්ද ඔහොම හයියෙන් මදුරුවන්ට තරන්න හොඳ නෑ. එහෙම වුණාම ඔයාටමයි විදෙන්නේ. මං තලන්න. කොහෙද මදුරුව ඉන්නේ? මේ ඉන්නේ. පේනව නේද මේ හොර ඩෙංගුවා ඩිංග ඩිංග ඔයාගේ ඇඟට හේතු වෙච්ච හැටි? මන් දෙන්නම් මූට් මූමගෙන් කොහෙන් බේරෙන්නද? ටිං. ඔයාගේ චූටි ලස්සන ඇඟ මදුරුවන්ට හපන්න දෙන්න එපා. ඔයා මදුරු දැල පාවිච්චි කරන්නේ නැද්ද? නෑ. ඒකනේ දැලක් පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් ඩෙංගු හැදී. ඉන්නකෝ මං ඔයාට දැලක් ගෙනත් දෙන්න. අර තවත් මදුරුවෙක්. මේක මදුරු ගුහාවක්නේ. ඔයා හොමින් මං මේකට දෙන්නම් වැඩේ. චුට්ටි වුණාට බලන්නකො මුන් ලෝකෙට කරන හානිය. මුන් ඔයාවමනේ හොයාගෙන ඉන්නේ. උන්ටත් එහෙම හිතන ඇතිනේ. සෝරි, ඔයාට රිදුනද? නෑ. බලන්නකො මූ එපාන වහපු තැන. හරිම නෝටි මදුරුවෙක්. ඉන්නකො මං මූට. ඔයා හුමින්ද? ඔයා දන්නවද ඩෙංගු මාරාන්තිකයි?
දන්තෝ අහලා බලමු. එක 200යි. ජෝඩුවම ගන්නවා නම් 500ට දෙනවා. මොනවද මේ කරන්නේ? නිදහසේ ගගනේ සැරිසරන අහිංසක පක්ෂීන් කූඩුවල තමාගෙන. එහෙම කියන්නේ පා මහත්තයා. ඕන එක දෙන්නේ කරගෙන රිලීස් කරලා පිනක් දහමක් කරගන්න. දාන්තෝ බුදුම ධර්මිෂ්ඨ රටක් නෙබා මේක. මේ ඉන්න නරපණුව මොක්කුද කියලා මටත් තාම හිතා ගන්න බෑ ලොක්කා. දාන්තෝ මේ හැමතැනම ගහලා තියෙන්නේ අපේ කට්ටියගේ පින්තූර නෙමෙයි. අපේ කට්ටිය මේ ආපුවම රෙස්ට් කරන්න හදාපු තැනද දන්නේ? කිහින් බලමුද? යා. ඕ දේව උත්තමානිනි. ඕ දේව උත්තමහනිනි. ඔබතුමා කියපු ආකාරයට 14 දිනක් ඇතුළත දරුණු හදිසි අනතුරකින් මිය පරලෝ යෑමට නියමිතයි. ඉතින් මේ සෝචනීය තත්ත්වය මගහරවා ගැනීමට ඔබතුමා මේ නරපණුවන්ට මොන වගේ යෝජනාවක්ද කරන්නේ? ආ? ඔව් ඔව්. කුමක්ද? මට හරියට ඇහුන්නේ නැහැ උත්තමානිනි. එහෙමයි. සිග්නල් අඩුයි වගේනේ. ආ, ශාන්ති කර්මයක්. රුපියල් 78,948.22. හරි. වැඩි නැද්ද උතුමානිනි? මොකද මේ ඇවිල්ලා ඉන්නේ බොහෝම අසරණ නරපණුවන් පිරිසක්. සමාවෙන්න, සමාවෙන්න. හොඳයි, හොඳයි. මට වැටුණා, මට වැටුණා. මම මෙයාට දැනුම් දෙන්න. අවශ්‍ය කරන කලබනා පැහැදිලි කරාන. එහෙමයි. ඔව්. ගෝරෝචන, කස්තුරි, ගජමදාරා, වල්ලපට්ටා, වමට කරකෝපු හක්ගෙඩියක්, කුංකුමප්පු, කිප්පිලි. මං සියල්ල නෝලා සූදානම් කරන්න. යහපතක්ම වේවා. යහපතක්ම වේවා. දෙයියෝ මොකද කිව්වේ? ගණන් මෙන්න ලියාගත්තනේ. ශාන්ති කරුණේට රුපියල් 78,948.22. මං සෑහෙන ට්‍රයි එකක් දුන්නා, පොඩි ඩිස්කවුන්ට් එකක් කරන් දෙන්න. හරි ගියේ. දැන් මෙහෙටත් වැඩිය වියදම සැරයිලු එහෙ. ඒ වුණාට ඉතින් ඔච්චර පොඩි ගානකින් මරණයෙන් ගැලවෙන එක ලොකු දෙයක්නේ. දැන් දෙයියෝ කිව්ව කාරණා හරියට ලියාගත්තනේ? ඔව් ලියාගත්තා. මොකද මගෙන් කිසි දෙයක් අහන්න එපා. මට දැන් දෙයියෝ කිව්ව කිසි දෙයක් මතක නැහැ. ඈ. දැන් එහෙනම් ඇඩ්වාන්ස් එකක් දීලා ගිහිල්ලා ලබන කෙම්මුර බදාදට පූජා කලමනා ටිකයි ඉතුරු මුදලයි අරන් එන්න ඈ. දැන් කිසි දෙයකට බය වෙන්න එපා. දෙයියෝ වැඩේ බාරගත්තනේ. හරි, හරි. ආ, සුවපත් වේවා. මොකද මේ කට්ටිය? අද කාලේ ඉවරයි. හෙට හෙට එළිය බෝඩ් වල වෙලාවල් ගහලා තියෙනවද දැක්කේ නැද්ද? දන්තෝ අපේ ලෝකෙවත් නෑනේ බං මේ වගේ තැන්. අපේ කාත් එක්කද දන්නේ කතා කළේ? කොහින් කියලා හොයන්නද? 33 කෝටියක් ඉන්නවනේ. 33 කෝටි. මෙහෙවුන් අපට කරන දානමාන ආදී කටයුතු නම් බොහෝම ඉහළයි. ස්වභාවික ඉදුණු පළතුරු. කිතර මොන ස්වභාවික ඉදුණු පළතුරුද? මුන් මේවා ඉදවල තියෙන කාබයි ගහලා. අපේ වාහන මොනරු, මීයෝ, සර්පයි, කොටි, හරක්, අස්සයෝ. ඒ වුණාට අපිට ආවතේව කරන උන් යන වාහන බලපං.
ඒකනේ කිව්වේ මල්ලොක්කා මේක පුදුම අප්සට් රටක් කියලා. දන්තෝ මේ බලහංකු ගැටවර ගැටිස්සියෝ විතරක් නෙමෙයි මේ භූමියේ ගොඩනැගිලි පවා බොහෝම ආලවන්තයි නොවැ. මොන ආලවන්තකමක්ද ලොක්කා? මේ ආණ්ඩුව ලොකුන්තරත් ගන්න උන් බාලයකට දාලා ගහපු ගැහිල්ලට තමයි ඔය බිල්ඩිම ඔහොම ඇද වෙලා තියෙන්නේ. බොහෝම දුශ්ශීල කොන්ත්‍රාත්කාරයෝ. අසරණ ව්‍යාපාරික ප්‍රජාවට අපි උදව් කරන්න ඕනේ බං. පොඩ්ඩක් හිටපන්. කාලයක් තිස්සේ මෙහෙ නරපණුව පීඩාවට පත් කරපු යුද්ධෙත් ඉවර වෙලා දැන් බොහෝ කල්ලු නේද දන්න. ඒ වුණාට පුදුම ආරක්ෂාතර කිරීමක්නේ තාමත් මේ පුංචි දේශයේ සිද්ධ වෙන්නේ. මල් පොහොට්ටුවක හැඩයෙන් යුත් අපේ ලෝකෙවත් දකින්න නැති විශ්මිත නිර්මාණයක් නෙදන්තු වූ මේක. මල් කඩන, මල් ගහන, මල පයින නරුව පිරිසක්න ලොක්කා මේ ඉන්නේ. ඕකෝයි නෙළුම් කියලා පොහොට්ටුවක්ලුනේ. ඕක පුපුද්දන්න සෑහෙන කාලයක් තිස්සේ කට්ටිය ට්‍රයි කරනවලු. අසරණ පොදු ජන නරපණු මේක අපිවත් ඔන්න ඔහෙ පුප්පල දෙමු නේද බං? ඈ දන්තෝ මොකද බම් මේ නරපණුව අපිට මෙහෙම සැලකුවේ මෙච්චර හොඳ දෙයක් කරලා? මං කිව්වේ ලොක්කා මේ කඹුතු රටක් කියලා. සමහරක් නරපණුව ඕක බුප්පනුවට කැමති නෑ. Really? ඔගොල්ල කවුද? මේ මගේ යාළුව කට්ටිය. ඔයා මට කියලාවත් තිබුණ නෑනේ. ඔයගොල්ල කොහෙද ඉන්නේ? ළඟලු. පුතා බලන්න ඕනෙලු. කෝ පුතා? ඔය කාමරයට ගියේ. පුතා සුපිරි. එන්න පුතේ මෙහාට. මේ ආන්ටිලා වගේක් ඇවිත් ඔයාව බලන්න. මේ ඉන්නේ මගේ චණ්ඩියා. ඔගොල්ලෝ එහෙනම් කතා කර කර ඉන්නකෝ. ඕ මේ දවස්වල පුදුම ප්‍රශ්නයක් නේ තියෙන්නේ.
කවුද? ඔයාගේ යාළුවෝ නෙමෙයිද? පුතාව ඒගොල්ලන්ට ගෙනියන්න ඕනලු. ආ? පුතාව ගෙනියන්න ඕනලු? ඔව්. පුතාව අයිති ඒගොල්ලන්ටලු. ඉතින් උන් කොහටද පුතාව එක්කගෙන යන්න හදන්නේ? ඒගොල්ලන්ගේ ලෝකෙට වෙන්න ඇති. ඒගොල්ලන්ගේ ලෝකෙ කිව්වේ යක්ෂ ලෝකෙට? ඔව් මං හිතන්නේ. ඈ? අනේ මං දන්නේ නෑ බං. බනන් ලොකු අමාරුවක වැටෙන්න යන්න වගේ හදන්නේ. මන්නම් කියන්නේ දැන්වත් හොඳට කල්පනා කරලා බලලා ඔය යක්ෂය ඉතින් බං අපි මෙච්චර කල් කරදරයක් නැතුව හිටියනේ. දැන්නේ මේ ඔක්කොම කරදර. ඒ ඇස්සේ අර හොරුන් genuත් කරදර. ඉතින් ඇයි උන් පුතාවම විතරක් කරගෙන යන්න හදන්නේ? උන්ගේ වරිගෙට නොගැලපෙන දෙයක්ලු ටිකිරි කරලා තියෙන්නේ. ඒකට ටිකිරි දඬුවම් විඳින්න ඕන නලු. පුතාවත් ඕනලුන්ට. දැන් ඔබ මොකද කරන්න හදන්නේ? මට තාම හිතාගන්න බෑ ලැන්ටි. උඹයි තයිතයි ඉන්නකොට ගොඩාක් දේවල් වෙයි. ඒකනේ. ෂුවර් එකටම උන් ආපහු වෙයි. ඒකනේ. මේ බල්ටි. ඔය ඔක්කොම අයින් කරලා උඹ මිනිස්සෙක් හැටියට මේ ලෝකේ ජීවත් වෙයන්. එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැති වෙයි. ඇයි දැන් උඹ හිතන්නේ මං අමනුස්සෙක් කියලාද? බාපහුව යක්ෂ කරදරෙන් බේරුණානේ. උඹට විකාරද ලැන්ටි? මං කොහොම හරි ටිකිරිය හොයාගන්න ඕනේ. ඒකේ මගේ ගෑණි. මේ දරු පැටියගේ අම්මා.
අම්මා ගෑණි වුණත් ඒකියක්. ඒකේ උඹට එහෙම වුණාට මට එහෙම නැහනේ. මං අවුරුදු ගානක් ඒකෙත් එක හොඳට හිටියේ කරදරයක් නැතුව. ලැන්ටි, උඹ මට උදව්වක් කරන්න ඕනේ. ටිකිරිව හොයාගෙන මේ කරදර වලින් බේරෙනකන් මටයි පුතාටයි උඹලා ගෙදර නතර වෙන්න ඕන. නැත්නම් ආයෙ සැරයක් මෙහි නවතින්න? ඔව්. උඹට පිස්සුද? ඔය යසනියොත් මෙහාට આવොත්? ආපෝ මට නම් මතකනේ උඹලා හින්දා එකපාරක් හුරු කඩියක් ඇවිත් අපිටත් මාර කරදරයක් උනේ. ආ නේ බන්ටි. මොකද මොකද මේ ප්‍රශ්නේ? කවුද මේ? මේ නෑ මේ බන්ටි කියලා මගේ හොඳ පරණ යාළුවෙක්. එයාට කරදරයක් වෙලා එයාට මේ ටික දවසක් නවතින්න ඕනේලු එයාගේ පුතත් එක්ක. මේ ඉතින් එච්චර ඉඩකුත් නෑනේ. ඉතින් මං කිව්වා පිස්සුද මිනිස්සු? තමන්ගේ හොඳ පරණ යාළුවෙක් කිව්ව නේද? ඉතින් යාළුවෙකුට උදව් නොකර කොහොමද? ඔව් ඒක තමයි. මේ බන්ටිගේ නෝනාව කවුද කට්ටියක් අරගෙන ගිහිල්ලාලුනේ? උන් මෙහාටත් ඒ විදිහ දන්නේ නැහැ. ඉතින් ඕනෙකෙක් ආපතෙන් ආවත් මම බලා ගන්නම්. ඔයා බය නැතුව ඉන්නකෝ. මේ ඉන්නේ මම බොන්න මොන හරි අදාගෙන ඉන්නම්. ෂා බොහොම කරුණාවන්ත ගෑනු කෙනෙක් නේ ලැන්ටි උඹට හම් වෙලා තියෙන්නේ. ෂෝක් මොකද නම කිව්වේ? හිරෝෂිමා. හිරෝෂිමා නමත් ලස්සනයි. ඒ වුණාට මට තවත් මොකක් දෙකක් මතක් වෙනවා ওই නමත් එක්ක. බෝම්බේ. හරි. අර ජපානයේද දැම්මේ? මං තමසර කී දවසක් කිව්වද ඔය කෙහෙල්මල් බඩකටු ගෑස්ලි බ හදලා දෙන්නේ කියලා? තුක්නදකින්. කියන මගුලක් අහන්නේ. අනේ මත්තන්න මේ මොනසෙන්. බන්ටේ බන්ටේ ඔබ තාම නිදිද? මොකද මිනිස්සු මේ යකෙක් දැක්කේ වගේ බය වෙලා? යකෙක් තමයි. යකෙක්? කවුද? බන්ටිගේ. බන්ටිගේ කවුද? මේ ටිකිරි මං කිව්වේ. ටිකිරි කොයි වෙලාවෙද ආවේ? රෑ වුණා එනකොට ටිකක්. එහෙමද? අපි දන්නේවක්වත් නැහැ නේද? ඒකනේ. ටිකිරි මේ තමයි හිරෝෂිමා අක්කේ. ලැන්ටි අයියාගේ නෝනා. මං කිව්වේ. ටිකිරිගේ දැන් වැඩි කතා බහකුත් නැහැ. ඇහුවට මොකුත් හරියට කියන්නෙත් නැහැ බං. හැමතිස්සෙම කියන්නේ පුතාව නම් කාටවත් දෙන්න බෑ කියන එක තමයි. අනේ මන් දන්නේ නැහැ බං උඹට මේ යකුන්ගෙන් තියෙන කරදර. කෝ දැන් අර උඹගේ පස්සෙන් පන්න බොහොරු කට්ටිය. උන්ගේ වෙච්ච කරදර ඉවරද? ඔකයි පදිලා තියෙන මකර ලක්ෂණෙන්ද කොයිද කිට්ටු වෙලා වෙදි තියමු බං
කවුදර ඉන්න අනිත් එක? ඒ ඕකගේ යාළුවා. පැන්සන්ගේ පෝස්ට් මාස්ටර් කෙනෙක්ද කොහෙද? අන්න උන්. කවුද? අර හොරු. දුවමු. ඉතින් මම මොකටද දුවන්නේ? අන්න උන් එනවා. ලැන්ටි දුවමු බං. දුවමු. දන්තු මොකද්ද බම්මේ? බුල්ටු එකක් වගේ. අනේ දෙවියනේ, ඕකුන් දරුණු මංකොල්ලකාරව වගේයක්. ඔය එන්නේ අපිව අල්ලගන්න, අපිව මරන්න. ඔව්. තමුන්ලව මරන්න? අනේ උදේනේ මොකක් හරි කරලා ඕකුන් එලවන්න. හරි හරි, ඉතින් මොකද්ද තමුන්ලට ඒ ළමයි එක තියෙන ප්‍රශ්නේ? ළමයි ප්‍රශ්නේ කියන්න කිව්ද දෙයනේ උන් අපිට ආපහු වෙඩි තියනවා. අන්න තියනවා. අයියෝ! කොහේ සිට පැමිණි නස්කූණි නරබණු රෑනක්ද මේ? උන්ට අපේ හල් කැවිලා කරන රැද්දක් ඉක්මනට කරමු ලොක්කා. මේ ඉන්න නරබණුව විශ්වාස නැහැ. ඒකනේ. හරි හරි, පොඩ්ඩක් යහට වෙලා ඉන්නවලකෝ. අතපය ටිකක් දිගේ අරගන්නකම්. ධර්මනිෂ්ඨ සමාජයකට සුදුසු නැති අසමත් ජාතියෝ මේ ධර්මද්වීපයේ කිට්ටු වෙලා තියෙන්නේ මේ වගේ අසත්පුරුෂ නරපණුවහන්. ඔය බෝල රෑන මට මොහොතකට දුන්නන තමුල්ලට කිසි කරදරයක් නැහැ නේ? ඕකු මොහොම අපේ ලෝකෙට යයිද ලොක්කා? නෑ මං හිතන්නේ උන් එච්චර පින්දහම් කරලා ඇති කියලා.